සමගි ජනසන්ධානය එළි දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැමට ජයක් සමගි රටක් යන්න එහි තේමාවයි. සමගි ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි මෙම සන්ධානය පිහිට වූයේ. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පුරවැසි හඬ බහුජන ව්‍යාපාරය ඇතුළු පාර්ශ්ව රැසක් මීට සහය පළ කරමින් අද ගිවිසුම් ගත වුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. රටේ ලක්ෂ 220ටම මම කියන්න කැමති රට ගොඩ නගන එකමුතුව යන ගමනේ මේ පළවෙනි පියවර පමණයි කියන එක මම ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම සමගියෙන් බිහි වුණු සමගි ජනබලවේගය, සමගියෙන් බිහි වුණු සමගි ජනසන්ධානය විවිධ කුමන්ත්‍රණ හරහා ඒ විනාශ කරන්නට, ඒ බෙදන්නට විවිධ ක්‍රමෝපායන් හරහා මේ එකමුතු භාවය කුඩුපට්ටම් කරන්නට අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. අද ඒ ඇත්තෝ හිතනවා අපේ සන්ධානය වරදාන වරප්‍රසාදවලට අපේ ආත්මය තුට්ටු දෙකට රෙන්දේසි කරන්නට අපි සූදානම් කියලා. මේ රටේ ඔබටත් ලක්ෂ 220ක් වූ ජනතාවට මම පොරොන්දු වෙනවා මේ ජරා ජීර්ණ වූ අසික්කිත රට බංකොලොත් වී තිබෙන බංකොලොත් භාවයෙන් තවත් පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බලතණ්හාව, කෑදරකම, ගිජුකම කේන්ද්‍ර කරගත් මේ දේශපාලන රටාව අපි සහ මුලින්ම වෙනස් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම ඔබට පොරොන්දු වෙනවා 21 වෙනිදා ඔබ ලබා දෙන ජනතාවාදී ශක්තිය තුළ සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා මේ කියන හැම දෙයක්ම මහ පොළොවේ සත්‍ය යථාර්ථයේ බවට පත් කරන්නට හැමෝගේම ඇස්වලට පේන්න, කන්වලට ඇහෙන්න, පපුවට දැනෙන්න ඒ මහා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තැන් තැන්වල අහුමුළුවල කුහක විවේචන කර කර ඉන්න නැතුව මං කියනවා එන්න සමගි ජනබල සන්ධානය එක්ක එකතු වෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.